ඒවාම් මේ සුතන් වසයෙන් ආනන්ද මහරහාත් උත්තමයන් වහන්සේ පළවෙනි ධරම සංගායනාවදි මාවිසින්මසේ යස්තන ලදී කියලා ඉදිරිපත් කරන්නට එදෙනවා. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාකේතනුවර කාලකාරාමයෙහි වැඩවාසේ කළ. එතකොට එහෙනම් කාලකාරාම නමින් සූත්‍රයේ ඉදිරිපත්වෙන්නේ වෙන කිසිදු කාරණාවක් නිසා නොවෙයි ඒ දේශනාව ඉදිරිපත් කරපු තැන කාලකාරාම ගම නිසා. බුදුරයන් වහන්සේ අවස්ථාවේදී මහනිනී කියලා භික්‍ෂූන් ඇමතුවා. ස්වාමීනී කියලා ඇඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන්දුන්න. එතගොටහෙනම් මේ දේශනාවේදී පැහැදිලි වෙන කාලකාරාම කියන ගමහි දේශනා කළාට භාග්ගිතුන් වහන්සේ වදාරන්නමේ දේශනාව කාලකාරාම ගම්වැස්තියන්ටනමේ භික්‍ෂූන්හන්සේලාට වැඩසිටන භික්‍ෂූන් වහන්සේලාටයි මේ දේශනා වදාරන්න ගැබුරු දහම්පරයායක් ඉදිරිපත්වන දේශනාව. බුදුරන් වහන්සේ වදාාරණවා යම් භික්කවේ සදේවකස්තලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාක්්මණයා පජාය සදේවමනුස්සාය දිිත්තං සුතම් මුතං විඤ්ඥාතම් පත්තං පරියේසිතං අනුවිචරිතම් මනසා තමහංජානාන් மහணினி දෙවயன் மறும்ம்பமு சமன பிராගமணයක් සහිතமே දෙවමිනිස් ප්‍රජාවය විසින් யமක් දக்கன அදது அசனලදது දனன அது தனகண்ணா அது இவගේ மனசின் பமிණ அது சுயாபலன அது இமசன அது හොயன அදது மன்னமேசியல்ல மம தனிமி. තමහන්ජානාමි මේ සියල්ලක් එය මම දනින්. එතර මේකෙදී කරණ ලෝකයේ භෞතිකවාදී පැත්තෙන්ගියොත් එකකෝනයක් ඇතිවෙනවා ලෝකයේ පිරිසක් ඉන්නවා ඉන්න පිරිස දෙවියන් මරුම් බබුන් සහිත දෙවිනිස් ප්‍රජාව ඉන්න පිරිස දකින අහන දැනෙන ජනගන්නා සියල්ලක්ම බුදුරජයන් වහන්සේ දන්නවාකි. එතකොට හෙෙනම් ඒකට කාලාත්වයක් අදාළ වෙන්නත් නැහ ඒක වෙන්න බැරි දෙයක් වෙන්ඩ බැරි දෙයක් කියලා කියන්නේ මේ කාලයේ සිදුවෙන කාරණාවන් දැනගඩ විජයෙකුත් නෑ අතීතයේ බුදුරැන් වහන්සේ වැඩ සිටපු තැනදී සියල්ලෝම හිත්‍රපුදේ දැනුනදේ දැනගත්තදී දන්නවනම් ලෝකේහිනං ප්‍රශ්න අරබුද වලට ගොඩා කිඩාඩයි. එ ඒකෙද කිය එකද පැහැදිලි වෙන්නේ ලෝකයේ යම් ඕනෑම සත්වය ජීවත්වෙනවා කියලා කියන්නේ ලෝකයේ ඕනෑම සත්ත්වය ජීවත්වෙනවා කියල කියන්නේ දැකීමක සිදුවීමක් ඇසීමක සිදුවීමක් දැනීමක සිදුව දැන ගැනීමක සිදුවීමක් මේක තමයි සත්වය ලෝකයේ ජීවත්වෙනවා කියලා කියන්න. එතකොට හනම් මේ ද කෙනෙක් දෙයක් දැකපු විදිහ කියන කාරණාවනමේ කියන්නේ දැකීම කියන කාරණාව දක්කින ලද අසන ලද ක දැකීමක් සිද වූ ඇස්කීමක් සිදූ දැනීමත් දැන ගැනීමක් සිද මෙන්න මේ කාරණාවතමයි කියන්න එතකොට එනම් ලෝකයේ දෙවියකෝ මනුෂ්‍යයකෝ බ්‍රක්්මයකෝ කියන්න මොකදද ඇසීමත් දැකීමක් දැනීමක් දැන ගැනීමක් සිදුවීමක්. එතකොට එෙන මෙන්න මේ සංසිද්ධිය මේ සිදුවීම කියන කාරණාව සිදුවන සිද්ධිය සමස්්‍රයක් වසයෙන් සිදුවන සිද්ධිය කෘත්තිය බුදුරන් වහන්සේ දන්නවා කිය කිය. එක පින්මතුන හරියට යම්ග්‍රිෂසි කෙනෙක් මොනවා හෝ මැසින් එකක් නිස්පාදනය කරනවා තමන්ගේ දැනවානුව එකැනමනුව හරි අපිට වාහනයක් නිෂ්පාදනය කරනවා කියලා. වාහනයක් නිස්්පාධනය කරාට පස්සේ ඒ වාහනේ වෙළඳපොලට ආවාහ ව. සියලු වාහනවල ස්වභභාවය ය නිස්පාධනය කර පුනත්තන් ඒ වාහනය ක්‍රියාකාරිීත්ව ඒක සිදුවන. ඒ සියලුව වාහනොලස්ස භාව එය දන්න්නවද නැද්ද සියල්ලක්ම දන්න. හැබැයි ඒ ඒ වාහනවල් අයිතිකාරයන් ඒ ඒ වාහන තුළ කරගන ආහු වැඩපිළිවෙළවල් නැත්තං ඒ වාහන අයිතිීත්්‍යේ ඒක්ක කටවුතු කරපු කාරණාවන් එකැන දැන්ග හිතමකෝ තොයටා සමාගම වාහන ස්පාධනය කරනවා නිස්්පාධනය කරපු වාහනි අන්න හවලා ළඟ ආහවලලා විදියට කටවුතු කරම ඉන්න. එහෙම දන්නේ නෑ හැබැයි ටොයෝටා වාහනය අත්නම් කොහේ තිබ්බත්වේ වාහනේ ක්‍රියාසාරිත්්‍යවය පිළිබඳ ටොයෝටාකම්පනී දන්වාදරෙන් ඒක දන්න. මෙන්න මේ වගේ බුදුරජාණ න්ොහන්සේ දකින අහන අසන දැනගන්න දකින අහන දැනන දැනගන්න මෙන්න මේ සංසිද්ධ සියල් ලක්ම දිිත්්‍ර සුත්්‍රමුත්්‍ර විඤ්ඥාට දිිට්ටන් සුතම් මුතං විඤ්ඥාත. මෙන්නවේ සීරු දේවල් පිළිබඳව දන්න. කියන්නේ ඒවාගේ ක්‍රියාකාරිත්වය දන්න තර බදුරන්න වොහනසේ නොදන්නවානමි ඊරංකාරණාවෙන් පෑඩිදි කරනවා දන්නේ කොයිවිදිරද කියලා. යම්භික්කවේ සදේවකස්ස ලෝකස්ස, සමාරකස්්‍ය සබ්‍රහ්මකස්ස. අසමනම් ්‍රාක්මණය පජය සදයේ වනුසය ස විnya පත් පරියසි අනුවිචරිත වනසා තම අannyaසිහගහග උපටහසි. එතකට මේකදි පැහැදිි කරනා කක්ද මේ දෙවියන් මරම් බම සමනම් බ්‍රාක්්මණය සහිත මේ ලෝකය දකිනලද අසලද විිනලද දන ගන්න ලද ය. ඒ මම හඳින්ම දන්නවා එකන්නේ මැනවිම්ම දන්නවා හොඳට අවබෝධයෙන්ම දන්නවා ඒ කාරණාව. එවගේම තන් තථාගතස්ක බිලිතං පතාගතයන් වහන්සේ ඒ සියල්ලම්ම අවබෝධ කරගෙනයි ඉන්නෙන් තන්තතාාගතවන්න උපට්ටහසි තතාගතයන් වහන්සේ ඒ හා එකතු වෙන්නේ නෑ. දැන් මේකෙදෙක් කරුණු කිහිපයක් ගණ්ඩ තියවා. දැම් පලවනීමම පැහැදිලි කරා ඒවා දන්නවා කියලා. තකොටහන ලෝකයේ කියලා කියන්නේ සත්තුයෙක් කියලා කියන්නේ කෙනෙක් කියලා කියන්නේ දකිනා අහන දැනන දැනගන්නා ස්භාවයන්ට. දකිනා අහන දැනන දැනගන්නා ස්වභාවයන තමයි ලෝකයේ කිය. ඒවා දන්නෝ හැබැයි නිකන්නමේ දන්න. ඒවගේ ඇත්ත යතහර්තය ඒ විදිහටම දන්න. ඒවගේ ඇත්ත යථහර්තයේ ඒ විදිහටම දැනගත් අහම මොකද වෙන්නේ. ඒවාගේ ඒ භාවයේ ඉක්මිෙනවා දැකීමේ දැකීම්ස භාවේ යතහර්සය දකිනකොට මොකද වෙන්නේ භාය සූත්‍රයෙන් පෙන්වා දිිත්තේ දික්තමත්තම් භවි්ෂති කියල ක්‍රමයක් දැකීම දැකීමක් උනාානම් දැකීම දැකීමට ආවේනික වඋනාානම් එහි යතහර්තය ඒකම උනානම් තේන තත්ත නේවිදන හුරන්න ඔබේ මන්තරේසවන්තුව දුක්කස්ථා. එයින්න එහින්නේ අතර නෑනිි දහස්. එරොටමකද වෙන්නේ එය හරියටම දනගත්තා නං හරියටම අවබෝධ කරාන එක්කාරුණ බවක් ලැබිලා තියනවද. එක්කාරුවුණ එක්ක ඉන්නවද අන්න පැහැදිි කරනවා ඒ හුද්දටම අවබෝධ කර ගත්තන සාතාගතියන් වහන්සේ හාායකතු වෙන්නේන. තකො තාාගතයන් වහන්සේ ඒ අවබෝධ කරගත්ත නිසා දිිත්්ත සුතමුත විඥ්ඥාත අවබෝධ කරගත්ත නිසා ඒ දිත්්ත සුතමුත විඥ්ඥාතයන් පිළිබඳව එකට වීමක් නෑ. එකට වෙලා වාසය කරන්න එකට වීමක් නෑ කියන හතාගතයන් වහන්සේ වෙනම ඉඳලා ඒවා වෙනම තිමිලා ඒවා එක් එකටවෙනිි නෑ කියන එක නෙමේ දිිත්්ත සුතමුත විඤ්ඥාත තහත්තවාදී වෙනවන සත්‍යේ ඒ විදිහටම දකිනවනං ඒ දැකීමත් එක් එයින්ම නිදහස්්‍යයනවා. ඒන යේනහි මං්්‍යති රතෝ තංගෝති අන්‍යතා. එයින් මේ නිදහස්ය නෝ. එයින් මේ අන්‍යතාවට පත්වෙනවා. කියපු කාරණාවෙන් අන්න්‍යස්ක භාවයට පත්වනවා. එතකොට එහෙනම් ඒ හා එකතුෙන්ඩ විදිහක් නෑ. විශේෂෙන් අවබෝධ කරගත්ත බව තහත්ව වාදී බව ඒත්තු ගන්නලා පැහැදිණි කරන කොට පෙන්නවාමකක්ද ඒහා එකතුන වෙන සත්‍යවාදී වීමේදී ඒ එකතු නොවෙන නිරෝධය කියන කාරණාව ඇතහත්තවාදීවීම ඔන දෙවනි කාරණාවද පැහැදිලි කරන්නේ එක. ඉළඟ තුන්ගෙනයට අයයි පැහදිලි කරනවා දැම් පලවෙනිකේ පැහැදිි කරා දන්නවා කිය දෙවනික විශේසිං අබද කරගත්තා සහ ඒ හා එකතුවෙන්න ඇතකොට එතනින් කියවෙලා තියෙනවා ඇතහත්තවාදවීමත් එයින් ඉක්මවීමත් කියන කාරණාව යම් භික්කවේ සදයවකස්ස ලෝකස්ස සමාරකස්සය සබ්‍රහ්මකස්සය සස්සමනම් බ්‍රාග්මණියයා පජය සදේයමනුස්සයි දිිත්තං හතං මුතං වි්්‍යාතං පත්තං පරයේසිතං අනුවචරිතම් මනසා තමහං ජානාමීති වදියන් තම්මම අස්ථමසා. මේ දෙවියන් මරුම් බමුන් සමනම් බ්‍රාග්මණියන් සහි්‍ය දෙවමිනිස් පජාව සහිතමී ලෝකයා දකිනලද දකින්න වූ. අසන්නා ඕ දැනන්න දැනගන්න පත මනසින් ලබන්නා මනසිං හිතන්නා ඕ දෙයක් වේද ඒ කාරණාව දන්නවාය කියලා කිවොත් ඒක තම්ම මාස්ස මුසා ඒක මගේ මුසාාවක් වෙනවා. එදවට ඒ කාරණාවෙන් මොකදද මේ කියන්න. පලවෙනීමම කාරණාවෙන් පැහැදිලි කරන්ටේ තුනා ලෝකයේ දකිනාහන දැන දැනගන්නාස භාවයක්ක ඒසිියල්ලත් දන්නවාගේ දැනගන්න විදිහ පැහැදිිකර ඇතහත්තවාදී වීමේදී. ඉළඟට කෙනෙකුට යන්න පුළුවන් ලෝකය තුළ ධර්මය ඇතහත්තවා දිය වුණේ නැත්ත ධර්මය ප්‍රායෝගිගත්තේටයමුූ නැත්තං ලෝකයේ හැම එකක්ම දන්නවාය කියලා. නැත්තං ලෝකය තුළ ඒ සිදුවන සිද්ධි පිළිබඳව සිද්ධිය තියෙද්දි තියෙන සිද්ධිය දන්නවා කියලා. එකග සිද්ධියක් තියෙන බව සිද්ධ තියෙන බව එතු ගැන්ඩද පුළුවන්. දිට්ටය කියන සිද්ධියක් තියෙන බව. සුතය කියන සිද්ධියක් තියෙන බව. මුතය විඤ්ඥාතිය කියන සිද්ධියක් තියන බව ඒත්තු ගැන්ඩින්න පුළුවන් එහරුණු ගැන කතා කරනගොට. එනවට මේ දිට්ට සතමුත විඤ්ඥාත කියන සිද්ධියක් එහෙම්මම තියෙනවා කියල කතා කරාට පස්ස එකෙනෙ. ඒ තියෙනවා කිය නතන් එහෙම ඇත්ත කියන පැත්තත්්‍රික කතා කරඩ යනකොට. ඒ කාරණාව පිළිබඳව තිබෙන්න වූ දෙයක් දන්නවා. තියෙන්න වූ සිද්ධියත් මම දන්නවා එහිම කියන්න ගියොත් එක බොරුවක් වෙනවා තිබෙන්නූ සිද්ධියයක් මම දන්නවා තියනවයක් මමදන්න තියන කාරණාව මොම දන්න එකැදැ ඔබට අපි නිතරම පැහැදිරිි කල්ලා දීල තියනවා යම් කිසි විදිහ කරද අතහර්ථවාදී වෙන්නේ ඉතහත්ථවාදී වෙන කොට එකරුණ එයින්ම ඉක්මෙන. දුක පිරිසිද හොයාගෙන යද්දී දුක ප්‍රහාාණයවීම නිමේවේදී දුක ප්‍රරිදසිද හොයාගෙන යද්දී සමුදයහම්බෙන් සමුදයේ ප්‍රහාණය වෙනවා නිරෝධී ශක්ෂාත්‍යන මාර්ගයවැඩෙනෝ. එත දුක හොයාගෙන යනවා කියලා කියන කොට ප්‍රහාණය වනානං සමුදය තිබුණු දුකකින් නික්පුුණා කියන කතාව කතා කරන්න බැරිෙනවා. නිරෝධයේ ශක්ෂාත්‍යයන. තිබලඳකගේ නික්වනවා කියන කතාවක් කතා කරන්න වෙන කොට ලෝක කෙනෙ ඉන්න බවත් ඉන්න කෙනා ලෝකයේ තියන කාරණාව අවබෝධ කරගන්න බවත් කියන දේතියනවා. එතකට සිත්තහුතමොත වි්ඥාත කියන මෙන්නම කාරණාවන් දන්නවා කියලා කියනවා නම් මගේ මුසාාවක් කියනවා. එතකොට හනම් එතැනින් ඒත්තු ගන්නලා පෙන්නුවේ එක් කාරුණු ඒ ආකාරය ධාතා අවසාන්ටක ලස්සට පැහැදිවෙනවා ලෝකයා යමක් කියනවද තියනවා කියලා ඒක බොරුයෝ ඇත්තයි කියලකීම හතාගතයන් වහන්සේ ස භාවේ නිමයි කියෙන. ලෝකයට බොරු කියන්නේ ලෝකයටන ඇත්තයි කියන්නේෙ. ශක්ෂාවීම කියන කාරණාවේදී අරක බොරුයි කියන්න දෙයක් නෑ. පෙනණිච්ච කාරණාව යතහර්ථවාද වඋනාට පසෙක බොරුුව කියන්න ඕනද ඒක බොරු කියන්ඩ ඕන්න. මිරගුවය අතහර්ථවාදී වඋුණට පස්සේ මිරගිය වතුර නෑකන්න්නට ඕනද. මිරග වතුර නෑ කියන්ට ඕන්න. මංගපට අර උකමාවබුත් ප හැදිරි කරල පෙන්වා උදාහරණයක් කලින් දේශනාවලදී වද කාන්තාවකගේ දරුවත් මිරුද යේපියල්ල නාකි. ඔන්න කතාව ගැන මේ කතාව වැරදි කියල කියන්ඩ ඕනිනේ. ඒ කතාව කියපු තැනදිම්ම ඒ කතාව වැරදිලා. කතාවක් තිබිල තිබිච්ච කතාව වැරදි කියඩ ඕනිිනේ. එතකොට දිත්්‍යයක් තිබිල තිබුණ දිට්ිය සුතයක් තිබිල තිබුණ සු මුතයක් තිබිල තිබුණ මුතය විා තිබුණ වි්ඥාතය වැරදී කියන්න අවශිතාවයක් නෑ. දෙට්ට සොතමුත විඥ්ඥාත කියන මෙන්න මේ කාරණාවන් කතාවක් තියනවා නම් ඒක බොරුයි කියන්ඩ යනේක. නැ බුදුරන් වහන්සේ මෙතන කියලා නෑනේ අවබෝධ කරගත් තර පසෙක් තුවෙෙන්න්නේ නෑ. හැම බොරුයි කියන්න ගහිලන. ලෝකට බොරුයි කියන්න බැ. මාර්ගය යනොට ඥානයකට වැටහීමක් තමයි අසත්්‍ය කියන එක ලෝකයේ අමෝස ධර්මයක් කිය එක මෝස ධර්මයක් කියන එක අසත්්‍යයක් කිය එක ජානයකට වැටහෙන එක ලැබුණ තැනදී ලැබිච්ච කාරණාව වැරද කියන්න යනවන එක මහමුලාවක් කිය එතකොට හම් බුදුරන් වහන්සේ ලෝකයේ එදුුණ කාරණාව වැරදිී කියන්න කියන එනිසා එය මම දන්නවාය කියලා කියන දන්නවාය කියලා කියන කොට ඒත්තු ගැන්න වෙනවා මෙත මේ සම්පූර්ණය ජානාමීතිය පලනකයකිව සමහන් ජානා. එසකොට ඊරඟට තුගිෙනකය කිය දන්නවායි කියනවාන ඒක මගේ මුසාවා. මොකද ඊළඟට තියෙන කාරණාවතියෙන්න්නේ දන්නවායි නොදන්නවායි කියනවනවා. යම් භික්ේ සදේවකස්සලෝ කස සමහර කස සබ්‍රහ්ම කස සමනම් බ්‍රාත්මණයා පජායයට. ද මනුස්සයි දිිත්ත තම් මුතම් විඥ්ඥාතම් පත්තන් පරිසිතන් අනුවිචරිතා මනසා තමහන් ජානාමිච්ච නච්ච ජානාමිච වදයා. ඉළඟ එකේ තියන්නේ දන්නවයි දන්න නෑයි. එතකොට දන්න නෑ කියන එකක් කියවෙලා තියනට. දන්නවා කියනවා කියනකොට බොරුල් කියලා කියනවා නම් දන්නවා කියලා කියනොට බොරුල් කියලා කියනවනම් එතකොට එතනින් කියවෙලා තියෙනවා ලෝකේ තියෙන දේවල් මෙතන දන්නේ නෑ කියලා කියඩ ගිහිල්ලනේ ලෝකයේ තියෙන දේවල් අසත්‍යයි කියන්න ගිහිල්ලානෑ ලෝකයාට ඉඟ කරන් ඉදිරිපත්්කත්දය හොඳට සරු ණඩ පුලුව සිදුවීමක් සිදුවෙනවා. සිදුවීමට තත්්භාවයක්නේ. සිදුවීමක් සිදුවෙනවා සිදුවීමට සත්භාවයක් නෑ. ඉලන්කේ කියෙනවා දන්නවායි දන්නේ නෑයි දන්නවා කියලක් කියවන දන්නේ නෑ කියලක් කියවන. ද ජානාමි කියල කිවනි තමහන් ජානාවම මේක දන්නවා. එතකොට එතන එතන දන්නවා කියලා කිව්වේ ඉස්සරලාම සියල්ල දන්නවා කියන එක. ළඟට නුවන ඉස්මතු කරලා ඊළඟට දන්නවා කියලා කිවොත් දැ නුවන ඉස්මතු කරාට පසේ එකතුවෙන් නැත්තං එකරන දන්න කියන පුළුව නොමර උදධාරය කියන්න එක්තර අවස්ථාවකදී මට මතක උදාන පාලි වගේ තියන්නේ උදාාන හොයිත උුත්තක මකි හරිතියෙනවා බුදුරයන් වහන්සේ යම් කිසි අවස්ථාවක පාරණි බල් හට තියෙනවා රහත් පල සමමාපත් ධර්ම තහත්තවාද දකිමින් ඉන්න කොට මහා වැස්සත්ව හල හෙෙන ගහල ගොපල්ල දෙන්නෙකුයි ගවෝ හතරක ැරෙනු. එතකොට ඔය කාරණාව ගැෙන බුදුරන් වහන්සේ ඇහ්වාම මම දන්නේනේ. දැ සිද්ධියක් වෙලා සිද්ධියඋනාට ඒ සිද්ධියහා එකතු ව මක්වෙලා තියනෙන. ඒ සිද්ධිය හා එකවීමක් වෙලානේ සිද්ධිය හා එකතවීමක් වෙලා නැති තැනදි ඒ සිද්ධිය දන්නවාගවුත් බොරුවන්න වීද සිද්ධිය හා එකතවක් තවත් එක පැහැදිලෙන කියන්න දිත්්‍යයක් කැටිවුණ හම දිත්තේ ඇතහර්ථවාදී වුණ හම දිත්තය ඇතහත්ථවාදවීම දිත්්‍ය හා එකතවීමක් නොවෙනකොට ඒ දිත්තේ පිළිබඳ දන්නවා කියෙන කාරිදි එඒදිත්ත පිළිබඳු දන්නවා කියෙනෙක්රද එහම දන්නවා කියවන මූසාාවක්ය එතකොට එහනං ඊළඟට ඒ කාරන මුදර තේරුන්ගන්න මේක ද පනි කිවුව දන්නවා කියලා කියවන එකො ඊළඟගට පහදිරි කරන්න ධර්න පර ක්‍රමාණුකූලෝ විග්‍රහයක් නයන්නේ ක්‍රමාණුකූල වික්ෂණයක් කියන්නේ ක්‍රමාණ කකළ පතිබදාවක්කිස් මතු ඊළංඟගේෙක්මන දන්නවා කියන කාරනාවක හත්තවා දී වුණාට පස්සේ. එකලීමක් නෑ කියල. ඊළඟටත් ඒවා කතාගරන්න ගියාට පස්සේ යන්න මනුවත්තක්කද යම් දෘෂ්තියක්ත්යෙක්. එතරවෙච්ච දෙයක් පිළිබඳව කතා කළ යුතුවිද. නිවුණ නිවීමත් පිළිබඳව තහත්තමාන්දී වුණාට පස්සේ දැන් භායෂූත්‍රය කතාාවෙනවා දිත්තේ දිික්ටමත්තම් භවිසති වුණට පස්සේ. න තේනන තත්ත නේවිද නැහුරන්න උබේමන්තර ඒ සවන්තව දුක්කස්සාා. දැ කතාදාර නෑමිට වස දිත්වය පිළිබඳ. ඇතහත්තවාදී උනානන් දිත්තේ පිළිබඳව කතා වදාලනේ. හැබැයි යතහත්තවාදී වීමත්ක දිත්තේ පිළිබඳව කතාගරද්දී යතහත්තවාදී දිත්තේ දන්නවා කියන කතාව යදාල වෙන්නේ නෑ. එ නොදන්නවාද. නොදන්නවා නමි දන්නවාත්නමේ නොදන්නවාත්නමේ. අව්‍යාකත ප්‍රශ්න වගේ යන අයිලන්නට නැ නිානයේ පිළිබඳව රහන් වහන්සේ පිළිබඳව යන්නේ අව්‍යාකත ප්‍රශන කමේටන. තම්පිස්ට තාලසිමේව දන්නවායි නොදන්නවායි කියලා කිවවන එහෙම ස්වභාවයක් මයි. ඉකැන්නේ ඒකත් එබඳුම වෙනවා. දන්නවායි නොදනිවී කියලා කියනවානම් එයත් එබඳබ වන්නේ එකැන මොකක් වන්නේ. මසාාවක්ම වන්නේ. දන්නවයි නොදන්නවායි. දන්නවාකීවොත් බොරුවක් කියෙනවා. දන්නයි නොදන්නවායිකවට දන්නවකොත් බොරුවක් කියෙනවාකොට එක නිපත්ත තිවල තියෙනවා එෙන්ද ඉදදිවා කෙනෙකුට නොදන්නවා කියහිනවා. අන්න එනිසා කියනවා දන්නවායි නොදන්නවායි කියවොත් ඒකත් එබඳුමක. දැනගන්න හොද. මේක හොදර තේර කර පල සුං්්‍යතය කියන රණාව පිළිබඳු. සුනඥතය ඇතහත්තවාදී වනාට පස්සේ ලෝකයේ කතාවක් එෙලෙන්නේ. සුංඥත අතහර්ථවාදවීමෙන් ආය ලෝකයේ කතාව එදෙනකොට එතන ප්‍ර්නය. තමහන් මේවජානාමී නනජානාමීතිවදයේ තම්ම මාස්ස කලි. ම මේ කාරණාව දන්නෙත් දන්නේ නැත්තෙත් නෑකිවෝත් ඒ කට මග වැරැද්දා. දितने දන්නේ නැපතන keywordवත් ඒ त्මගේanda